ලංකාවේ ඕනෑම කෙනෙක් අඩුවට යම් භාණ්ඩයක් එහෙම නැත්නම් ඇඳුමක් පැළඳුමක් මිලට ගන්න ඕන වුණාම යන්නේ කොහටද ඕනම කෙනෙක්ගේ සරලම උත්තරය වෙන්නේ පිටකොටුවට කියන එක මේ පිටකොටුව ලාංකිකයන් අතර විතරක් නෙවෙයි ලංකාවට එන විදේශිකයන් අතරත් ඉතාමත්ම ජනප්‍රිය මාකට් එකක් හැබැයි බොහෝ දෙනෙක් තාමත් පිටකොටුවට ගිහින් යම් භාණ්ඩයක් හෝ සේවාවක් ලබා ගන්න යන්න ඕනේ නිවැරදි ස්ථාන මොනවද කියලා හරියටම දන්නේ නැහැ ගොඩක් අය පිටකොටුවට ගිහිල්ලා කාගෙන් හරි අහලා තමයි අදාළ වීදි හොයාගෙන යන්නේ सविस्तरात्मक विस्तरे පිටකොටුවේ වර්තමානය ගැන කතා කරන්න කලින් අපි පිටකොටුවේ අතීතය ගැන පොඩ්ඩක් දැනගනිමු. ඇත්තටම ගත්තොත් පිටකොටුව කියන්නේ ඉතාම දීර්ඝ ඉතිහාසයක් තියෙන තැනක්. මූලාශ්‍ර පිරික්සීමේදී අපිට හමු වුණේ පිටකොටුව ලන්දේසි යුගයේදී හඳුන්වා තියෙන්නේ අවුට්ස්ටාඩ් කියන නමින් කියලා. පිටකොටුවට වර්තමානයේදී අපි භාවිත කරන පෙටා කියන නම ලබා දුන්නේ ඉංග්‍රීසි ජාතිකයන් විසින්. ඒ යටත් විජිත සමයේදී ඉංග්‍රීසින් විසින් ඉන්දියාවේ කොටුවකට පිටතින් ඇති ප්‍රදේශය හඳුන්වා දී තිබුණේ පෙටා කියන නමින් නිසා. ඒ නමම තමයි ලංකාවේ කොළඹ කොටුවට පිටතින් ඇති ප්‍රදේශය හැඳින්වීමට යොදාගත් බව වාර්තාවල සඳහන් වුණේ. මේ විදිහටයි පිටකොටුවට මේ පෙටා කියන නම පටබැඳුනේ. ලන්දේසි සමයේ පිටකොටුව ප්‍රධාන නගරයක් විදිහටත් භාවිත කළ බවට ප්‍රධාන සාක්ෂියක් සපයන්නේ පිටකොටුවේ කුමාර වීදිය එහෙම නැත්නම් ප්‍රින්ස් ස්ට්‍රීට් එකේ තියෙන ඕලන්ද කෞතුකාගාරය. අද මේක කෞතුකාගාරයක් වුණාට අතීතයේදී ලන්දේසින් විසින් මේක ප්‍රධාන වශයෙන් භාවිත කළ ගොඩනැගිල්ලක් කියලායි අපිට දැනගන්න ලැබුණේ. කොමාරි මේ වීදියට ප්‍රින්ස් ස්ට්‍රීට් කියන නම දීලා තියෙනෙත් ලන්දේසින් විසින්. ඒ දෙවෙනි රාජසිංහ රජුගේ කුමාරයා සිහිපත් වන්නට. දෙමහල් ගොඩනැගිල්ලක් වන මෙය මුල් කාලෙදී අනාථ නිවාසයක් ලෙසත් පස්සේ තැපල් කාර්යාලයක් ලෙසත් භාවිත කරලා තියෙනවා. මේක තමයි අදටත් පිටකොටුවේ ඉතිරි වෙලා තියෙන එකම ඕලන්ද ගොඩනැගිල්ල වෙන්නේ. පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එක පැත්තට අපි ගියොත් මේ බස් ස්ටෑන්ඩ් එකට එන අයට බස් එකෙන් බැස්සහම විශාල බෝධියක් සහිත වීදි සාප්පුවලින් පිරුණු වීදියක් හම්බ වෙනවා. ඔබත් මේක සමහරට දන්නව ඇති. මේකට කියන්නේ බෝධි රාජ මාවත. මේ බෝධි රාජ මාවත අනෙක් හැම ප්‍රධාන වීදියකටම යන්න මාවත සපයනවා. නැත්නම් ඒ හැම එකකටම සම්බන්ධ වෙනවා. බෝධි රාජ මාවතේ නිමියඳු මේ සියල්ල තියෙන කඩසාප්පු වගේම කෑම කඩ එවැගේම විවිධ බයිට් වර්ග තියෙන කඩසාප්පුත් බොහෝමයක් තියෙනවා. බෝධිරාජ මාවත දිගේ දිගටම අනෙක් පැසට ඇවිදගෙන ගියොත් අපිට පිටකොටුවේ එළවලු මාකට් එක වගේම පරණ නගර ශාලාවසලට ඊට නුදුරින් පිහිටි වටරවුමටත් එන්න පුළුවන්. මෙන්න මේ වටරවුම මේන් ස්ට්‍රීට් එක එහෙම නැත්නම් ප්‍රධාන වීදියට වම්පසිනුත් දකුණු පසින් වේල්ල වීදියේවත් ඩෑම් ස්ට්‍රීට් එකටත් සම්බන්ධ වෙනවා. මේ ඩෑම් ස්ට්‍රීට් එක පිටකොටුවේ ප්‍රධානතම වීදියක්. කේක් හදන කෙනෙක් නම් ඊට අවශ්‍ය උපකරණ කේක් තැටි කේක් අච්චු වගේ දේවල් ගන්න යන්න ඕනම වීදියක් විදියට තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම මේක ඇල්මිනියම් ස්ටේන්ලස් ස්ටීල් වාදී භාණ්ඩත් ප්ලාස්ටික් භාණ්ඩ වගේ දේවලුත් ගන්න පුළුවන් කඩ රැසක්ම පිහිටලා තියෙනවා. හදිසියක් වුණොත් වෙල්ල විදිය පොලිසියකුත් පිහිටලා තියෙනවා කියන එක සමහර විට ඔබටත් ගිහිල්ලා තියෙනවා නම් මතකෙන් උනත් කියන්න පුළුවන්. ඊට පස්සේ වෙල්ල වීදියෙන් පස්සට ගියොත් වටරවුම විවෘත වෙන්නේ වුල්ෆෙන්ඩල් පාරට. කොටහේන ගෑස් පාදිසින් පැමිණෙන බස් රථ යන්නේ මේ පාරේ. ඔබට කොටහේන දෙසට හෝ ගෑස් පාන්දිය පැත්තට යන්න උනනම් යන්න ඕනේ මෙන්න මේ පාරේ. මේ පාර දෙපැත්තේ ඔබට බර කිරණ උපකරණ මිලදී ගන්න. එහෙම නැත්නම් ස්කේල්ස් ගන්න පුළුවන් කඩ රැසක්ම තියෙනවා. ඒ වගේම මේකේ තෙල් සහ විවිධ දියර වර්ග විකුණන කඩ කිහිපයකුත් පිහිටා තිබෙනවා. ඊට පස්සේ ඔබට හමුවන්නේ C street එකයි. පැරණි හෙට්ටි වීදිය විදිහට හඳුන්වන්නේ මේකමයි. ලංකාවේ ප්‍රධානතම රන් බාණ්ඩ අලෙවිකරුවන් රැසක් මේ වීදියේ ඉන්නවා. ඔබට අඩු මුදලකට රන් බාණ්ඩ මිලදී ගන්න අවශ්‍ය නම් ඔබ යන්න ඕනේ මේ පාරට. ඔබ වාහනයක ඉන්නවා නම් ඇත්තටම වේල්ල වීදියේ වගේම මේ C street එකෙත් වාහන නැවැත්වීමේ හැකියාවක් නොමැති තරම්. ඊටම කලාතුරකින් තමයි වාහනයක් නවත්වන්න ඉඩ පහසුකමක් මේ වීදිවල ලැබෙන්නේ. ඉතින් මේ වලට යනකොට ඒ පිළිබඳවත් ඔබ සැලකිලිමත් විය යුතුමයි විශේෂම වාහනයක යන කෙනෙක් නම්. ඊළඟට මේ ප්‍රධාන මාර්ග සියල්ලම සම්බන්ධ වෙන ප්‍රධාන වීදිය. එහෙම නැත්නම් මේන් ස්ට්‍රීට් එක පිහිටා තිබෙනවා. මේ මේන් ස්ට්‍රීට් එකේ ඔබට ලංකාවේ බොහෝ රාජ්‍ය සහ පුද්ගලික බැංකු ශාඛා හමු වෙනවා. ඒ වගේම ලංකාවේ ප්‍රධානතම සාරි සහ ඇඟලුම් නිෂ්පාදන විශේෂම නම් දරූ කඩසාප්පු රසක්ම එහි පවත්වාගෙන යනවා. මේ මේන් ස්ට්‍රීට් එකට මුහුණලා ඇති ගොඩනැගිලි තුල බසාර් රසක්ම පවතින අතරම මෙවයින් සිල්ලරට මෙන්ම තොග වශයෙන් උත් ඔබට අවශ්‍ය නම් විවිධ භාණ්ඩ ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ජංගම දුරකතන, ඇඟලුම් වගේම චොක්ලට් වගේ පැණි රස කඩසාප්පු වගේම ලඩ්ඩු, පැණිවලුළු වැනි විවිධ ඉන්දියානු පැණි රස කෑමත්
කන්න පුළුවන් කෑමකට බොහොමයක් එහි හමු වේවි. කොළඹ ප්‍රධානතම සංචාරක ආකර්ෂණයේ දිනාගත් තැනක් වන ඉස්ලාම් බැතිමතුන්ගේ සුන්දර රතු පල්ලිය පිහිටලා තිබෙන්නේ මේ මේන් ස්ට්‍රීට් එකේමයි. ලංකාවේ මංගලසාරි මිලදී ගන්න බොහෝ දෙනෙක් එන ප්‍රධානතම කඩසාපු තියෙන්නේ මේ ප්‍රධාන වීදියේ. ඒ වගේම පැරණි නගර පිවිසුම ලෙසින් සැලකෙන කයිමන් දොරකඩේ ඉතිරි වූ කොටසකුත් ඔබට මෙහි යනකොට දැක ගන්න පුළුවන්. මේ මේන් ස්ට්‍රීට් එකට හරස්මාවත් රසක්ම සම්බන්ධ වෙනවා. ඒවා එකින් එක වෙනස් වෙන්නේ සහ විශේෂ වෙන්නේ මොකක් හින්දාද කියන එකයි අපි දැන් ඔබත් එක්ක විමසා බලන්නට යන්නේ. චයිනා ස්ට්‍රීට් එහෙම නැත්නම් චීන වීදිය ඔබට කෙමිකල්ස් එහෙම නැත්නම් විවිධ පිරිසිදු කිරීමේ දියර වර්ග මිලදී ගැනීමට විශේෂම උත්සව භාණ්ඩ මිලදී ගැනීමට පිටකොටුවේ තියෙන හොඳම තැනක්. ඒ වගේම මෙහි ක්‍රුමීන් නැසීමට භාවිත කරන විවිධ දියර සහ චෝක් වර්ගත් මිලදී ගන්න තියෙනවා. ඒ වගේම තමයි ගොඩක් අය කැමති පාටි අයිටම්ස් එහෙම නැත්නම් උත්සව සඳහා අවශ්‍ය කරන උපකරණ මිලට ගන්න අවශ්‍ය නම් ඔබ යන්න ඕනේ මේ චයිනා ස්ට්‍රීට් එකට. විශේෂයෙන්ම උපන්දින සඳහා භාවිත කරන විවිධ සැරසිලි වගේ දේවල් බොහෝමයක් තියෙන කඩසාප්පු රසක් මේ චීන වීදියේ පිහිටා තිබෙනවා. ශාන්ත ජෝන් වීදිය කියන්නේ ප්‍රධාන වීදියේ කෙළවර ඇති තවත් වැදගත් වීදියක්. ලංකාවේ කේක් වර්ග නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන කජු සහ විවිධ එසන්ස් බොහෝ ද්‍රව්‍ය ඇති ලංකාවේ නම් දරූ කඩසාප්පු තියෙන්නේ මේ ජෝන් වීදියේ. ඒ වගේම තමයි සිල්ලර කඩසාප්පු වගේම විශාල සිංහල බෙහෙත් බඩු කඩයක් මේ වීදියේ තියෙනවා. සාන්ත ජෝන් වීදියේ සහ චයිනා ස්ට්‍රීට් එක අතර තවත් කුඩා පටුමාවතක් තියෙනවා. කරවල, තොග සහ සිල්ලරට ගන්න ඕන නම් ඔබ පිටකොටුවේ යන්න ඕනේ මෙන්න මේ වීදියට. කරවල කඩ රසක්ම මේ වීදියේ පිහිටලා තිබෙනවා කියන කාරණේත් ඔබට විශේෂයෙන්ම සඳහන් කරන්න කැමතියි. ඊට පස්සේ අපි යන්නේ පළමු හරස් වීදියට. පළමු හරස් වීදියේ පිහිටලා තියෙන්නේ ප්‍රධාන වීදියේ ආරම්භන ස්ථානයට ළඟින්මයි. මේ පළමු හරස් වීදියම නැත්නම් ෆස්ට් ක්‍රොස් ස්ට්‍රීට් ඔබට ගොඩක් අඩුවට ජංගම දුරකථන මිලදී ගන්න පුළුවන් තැනක්. මොබයිල් ෆෝන්ස් විතරක් නෙවෙයි විදුලි උපකරණ, පරිගණක කොටස්, ඉලෙක්ට්‍රික් සම්පන්න ඔක්කොම වෙබ් කැමරා ආදිය වුණත් මේ වීදියේ කඩවල විකුණුණු ලබනවා. ඒ වගේම දෙවන හරස් වීදිය සහ කයිසර් ස්ට්‍රීට් වඩාත්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ ඇඟලුම් සඳහා. විශේෂයෙන්ම නිමියඳුම්, සපත්තු, බෑග් වර්ග වගේම රෙදිපිලි කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ලක්ම වගේ ඔබට කයිසර් ස්ට්‍රීට් එකකින් සහ දෙවන හරස් වීදියෙන් මිලදී ගත හැකි. දෙවෙනි හරස් වීදිය සහ පළමු හරස් වීදිය එකිනෙක සම්බන්ධ වන විදිහට තමයි කයිසර් ස්ට්‍රීට් එක පිහිටලා තියෙන්නේ. කයිසර් ස්ට්‍රීට් එකේ ඇඟලුම් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වගේම දොර රෙදි, පබළු වැල්, කාපට් වගේ දේවල් පවා අඩු මිලට තොග සහ සිල්ලර වශයෙන් ගන්න කඩසාප්පු රසක්ම පවතිනවා. පාරේ අයිනේ තියෙන කඩසාප්පු වගේම ඇතුළට වෙන්න බසාර රසක් මේ මාර්ගවල තියෙනවා කියන එකත් මතක තියාගන්න. විවිධ වර්ගයේ ලංකාවට ආනයනය කරන ලද ප්‍රතිපිලි සහ රෙදිපිලි අමුද්‍රව්‍ය එහිදී ඔබට මිලදී ගන්න පුළුවන්. අපි ඊළඟට යන්නේ තුන්වෙනි හරස් වීදිය පැත්තට. මේ හරස් වීදිය වඩාත් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ කර්මාන්ත උපකරණ වෙනුවෙන්. විශේෂයෙන්ම ස්කෘපුණියන්, මිටි වර්ග, විශේෂ තරාදි වර්ග වගේ විවිධ කර්මාන්ත සඳහා ඉලක්ක කරලා ඒවා භාවිත කරන උපකරණ ඔබට තුන්වන හරස් වීදියෙන් මිලදී ගන්න පුළුවන් ඔබේ පැත්තට ගියොත්. ඊට පස්සේ අපි එනවා හතරවන හරස් වීදියට. හතරවන හරස් වීදිය ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ආහාර පාන වර්ග සඳහා. මේ ෆෝර්ත් ක්‍රොස් ස්ට්‍රීට් එක සාමාන්‍යයෙන් ඊටම කලබලකාරී වීදියක් කියන එකත් ඔබ ගියොත් ඔබට නිතරම අත්විඳින්න ලැබෙන දෙයක්. නිතරම විශාල කන්ටේනර් රථ, ලොරි රථ මෙහි යනවා එනවා. පස්වන හරස් වීදියෙන් ඔබට එළවලු කඩ බොහොමයක් හමු වෙන තැනක් විදිහටයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඊට අමතරව හාල්, සිල්ලරට සහ තොග මිලට ගන්නත් මේ වීදියේ කඩ බොහොමයක්ම තිබෙනවා. පස්වන හරස් වීදිය දිගේ ඔබට පිටකොටුවේ එළවලු මාකට් එකට යන්න පුළුවන්. ඒ වගේම මේ බෝධිරාජ මාවතට කෙලින්ම සම්බන්ධ වෙන වීදියක්. මැලිබන් වීදිය පිටකොටුවේ තියෙන තවත් ප්‍රධානතම වීදියක්. මැලිබන් වීදිය ළඟදී විවාහ දිවයට ඇතුළත් වෙන්න බලාපොරොත්තු වෙන ඔබට ඉතාමත්ම වැදගත් වීදියක්. විවිධ ලිපි ද්‍රව්‍ය, කොළ වර්ග, වෙඩින් කාඩ්ස් හා ඒවා නිර්මාණය සඳහා යොදා ගන්න බෝඩ්ස් එහෙම මේ වීදියේ කඩවල ඕන තරම් තියෙනවා. මල්වත්ත පාර අපි කවුරුත් අතර ප්‍රසිද්ධ පාරක්. මේක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ බෑග්, සපත්තු, ඔරලෝසු වලට. විවිධාකාර අලංකාර වලින් යුත් බෑග් වගේම අඩු මිලට සපත්තු ගන්න ඔබට මල්වත්ත පාරට ගියොත් පුළුවන්කම ලැබෙයි. ඒ වගේම ඔබ DVDs භාවිත කරලා චිත්‍රපට බලන කෙනෙක් නම් ඔබ යන්න ඕන වීදිය තමයි මල්වත්ත ස්ට්‍රීට්. අපි ඊළඟට යනවා ප්‍රින්ස් ස්ට්‍රීට් එකට. එහෙම නැත්නම් කුමාර වීදියට. මේකේ නම ලැබිච්ච හැටි ගැන අපි ඔබට කලින් කිව්වා. ඔබ කුඩා දරුවන් ඉන්න කෙනෙක් නම් අඩු මිලට හොඳ සෙල්ලම් බඩු අරන් යන්න ඔබට කුමාර වීදියෙන් පුළුවන්. තොග සහ සිල්ලරට ගත හැකි සෙල්ලම් බඩු යායවල් තිබෙන කඩ කිහිපයක්ම මේ කුමාර වීදියේ ප්‍රින්ස් ස්ට්‍රීට් එකේ තියෙනවා. ඊට අමතරව වීදුරු වර්ග, වීදුරු ආශ්‍රිත නිර්මාණ වගේම කණ්ණාඩි වෙළඳාමෙන් යෙදෙන කඩත් විශාල ප්‍රමාණයක් මේ වීදියේ තියෙනවා. බෑන්ෂෝල් වීදිය පිටකොටුවේ පිටතින් පිහිටි වීදිය. මේ වීදිය ඔබ යම් අත්කම් නිර්මාණ සිද්ධ කරන කෙනෙක් නම් හෝ විවිධ සැරසිලි නිර්මාණ සිද්ධ කරන කෙනෙක් නම් ඒ සඳහා අවශ්‍ය කරන රෙදි අමුද්‍රව්‍ය, ප්ලාස්ටික් අමුද්‍රව්‍ය සහ ෆැබ්‍රික් වගේ දේවල් මිලට ගන්න පුළුවන් තැනක්. ඒ වගේම ඔබ ලිපි ද්‍රව්‍ය සඳහා අමුද්‍රව්‍ය හොයන කෙනෙක් නම් ඔබට රෝහිණී පටුමකටත් මේක දිගේ යන්න පුළුවන්. ඉතින් පිටකොටුව කියන්නේ මේ වගේ ඕනෑම කෙනෙක්ට අවශ්‍ය බොහෝ දේ ගන්න පුළුවන් තැනක්. වර්තමානයේ වෙද්දි පිටකොටුව ඉස්සරම තිබුණු මාළු වෙළඳ සංකීර්ණය ඉවත් කරලා ඒ රන් භාණ්ඩ සහ තවත් සේවාවන් සහිත සාප්පු සංකීර්ණයක් සාදා තිබෙනවා. බැංකු පහසුකම් පවා මේ ස්ථානයේ පවතිනවා. ගෝල් සෙන්ටර් නමින් හඳුන්වන මේ ස්ථානයේ ලංකාවේ ජනප්‍රිය රන්කරුවන්ගේ සාප්පු කිහිපයක්ම තිබෙනවා. ඉතින් පිටකොටුව යනවා නම් ඔබට මේ වීඩියෝ එක ඉතාම වැදගත් වේවි කියලායි අපි විශ්වාස කරන්නේ. විශේෂයෙන්ම අතරමං නොවි රස්තියාදු නොවි
පිටකොටුවේ ඇවිදින්න අපි මේ කියපු කරුණු හොඳින් මතක තබා ගන්න කියලා මතක් කරනවා. ඉතින් විශ්මය දනමන විශ්වය පුරා සැරිසරන්න තවමත් මිලියන එකට අධික සබ්ස්ක්‍රයිබර්ස්ලත් එක්ක ඔබත් එකතු වෙන්න නැත්නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. තවත් කෙනෙකුට මේ වීඩියෝ එක පේන්න ෂෙයා කරලා ඔවුන් නොදන්න දේවල් ඔබ නොදන්න දේවල් සියල්ල බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේම සුවිශේෂී වටිනා කියන වීඩියෝකින් ළඟදිම දවසක ඔබව හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දිගටම ඔබේ ආදරණීය විශ්ම ලෝකයට එක්ක. අදට අපි ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ජය වේවා.